අනුරාධපුර රත්මල්ලේ තිස්ස විදුහලේ විභාග ශාලාධිපතිවරයෙකු ඇතුළු තිදෙනෙකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පියවරගෙන තිබෙනවා. ඒ ඔවුන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කර WhatsApp මාර්ගයෙන් උපකාර පන්ති ගුරුවරුන් පිරිසකට යොමු කළ බවට එල්ලවන චෝදනා අනුවයි. දතකටමැද බලා සිටින වෙළඳපොලේ වැඩිම වාසිය කාගෙන්ද? වෙළඳපොලේ වැඩිම වාසියක් සිග්නල් ස්ට්‍රෝංග් ටීත්. TFM ගේ 78%ට වඩා වැඩි කැලින් බේබි. ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන්. දිවයිනම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 2849කදී පසුගිය ඉරිදා දින පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වුණා. කෙසේ වෙතත් අදාළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් WhatsApp මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බව පවසමින් මව්පියන් සහ ගුරුවරුන් පිරිසක් පසුගියදා චෝදනා එල්ල කළා. මේ අතර අනුරාධපුර රත්මලේ තිස්ස විදුහලේ විභාග ශාලාධිපතිවරයෙකු ඇතුළු තිදෙනෙකු සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට පළාත් අධ්‍යක්ෂවරයාට උපදෙස් ලැබී තිබෙනවා. ඒ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කර WhatsApp මාර්ගයෙන් උපකාර පන්ති ගුරුවරුන් පිරිසකට යොමු කළ බවට එල්ල වූ චෝදනාවකට අනුවයි. මේ අතර නිකවැරටී ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් ඔහුගේ උපකාරක පන්තිවලට සහභාගී වන සිසුන්ට සහ පාසලේ දරුවන් පිරිසකට විභාගයට පෙර දින දෙක තුලදී ලබා දී ඇති බව පවසමින් මව්පියන් පිරිසක් චෝදනා කරනවා. ඒ සම්බන්ධයෙන් මව්පියන් පිරිසක් එක්ව පාසල ඉදිරිපිටදී අත්සන් තබන ලද ලිපියක් නිකවැරටී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පාසලේ විදුහල්පතිවරයාට සහ නිකවැරටී කොට්ටාස භාර පොලිස් අධිකාරීවරයාට යොමු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමාගේ මඟ පෙන්වීමත් එක්කලා අමාත්‍යංශයත් විභාග දෙපාර්තමේන්තුවත් සාකච්ඡා කරලා විභාග දෙපාර්තමේන්තුව මගින් මූලික පරීක්ෂණය පවත්වලා ඒ පරීක්ෂණයේ වාර්තාවත් එක්කලා මේ පිළිබඳව සොයාබලා කටයුතු කරන්නට කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය පරීක්ෂණ සියල්ල සිදු කරමින් ඉතාමත්ම කඩිනමින් මේ වෙන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද ඒ මූලික විමර්ශන වාර්තාවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවත් ඒ පරීක්ෂණවල සියලුම ප්‍රතිඵලත් එක්කලා ඒ ප්‍රතිඵල ලැබුණාම අමාත්‍යංශ විභාග දෙපාර්තමේන්තුවත් එක්කලා එකතු වෙලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට කටයුතු කරමින් ඉන්නවා. නමුත් ඇති වෙලා තියෙන මේ தත්ත්වය සම්බන්ධයෙන් අපිට තවම හරියටම පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු අපිට කියන්නට බෑ අපි මොකක්ද ගන්නෙ කියලා. නමුත් ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලත් එක්කලා මේක විභාග ප්‍රශ්න පත්‍රයේ පිට වෙලා කියලා අපිට දැනගන්නට ලැබුණොත් ඒක හොයාගෙන තියනවා නම් අනිවාර්යයෙන්ම විභාගයේ නැවත වතාවක් පවත්වන්නට කටයුතු කරන්නට පුළුවන්. ඒ නිසා මේ දරුවන්ට මේ අසාධාරණේ සිද්ධ කරන්නට යම් පර්ශවයක් ඇත්තරම මැදිහත් වෙලා තියෙනවා නම් ගුරුවරුන් ඒ වගේම උපකාරක පන්තිවල මේ සියලුම දෙනාට අවශ්‍ය නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නට අපි කටයුතු කරනවා අනිවාර්යයෙන්ම. ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා කලබල වෙන්නේ නැතුව දෙමව්පියෝ ඉන්න ඒ වගේම පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සියලුම ප්‍රතිඵල ලැබිලා අපි තීරණයක් ගන්නාතේ. ඒකත් අපි තාවකාලිකව අත්හිටවලා තියෙනවා පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙනතුරු.